your dream with MCUK first year of university. Call APIIT now. උසස් පෙළත් අවසන් කරලා ඉන්න මේ මොහොතේ ඔබ උසස් අධ්‍යාපනයේ හදාරන්නට විශේෂයෙන් ආයතන හොයනවා ඇති. ඉතින් අපි සූදානම් මේ මොහොතේ APIIT ආයතනය ගැන කතා කරන්න විශේෂයෙන්ම පරිගණක පීඨය පිළිබඳව. ඉතින් අද දවසේ අපිත් එක්ක එකතු වෙනවා මේ කතාබහට රූත් මොහොටි මෙනවිය Head of Industry Relations and Alumni Relations. I born. සුබදාසනක්. ඒ වගේම අපිත් එක්ක එකතු වෙනවා දිමන්තිනිද සිල්වා මහත්මිය පරිගණක පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යතුමිය. I born. So that's nice. ඉතින් අපි මේ විශේෂණ අදවසේ කතා කරන්න පරිගණක පීඨය පිළිබඳවනේ. දිමන්තිනී මහත්මියගෙන් මට අහන්න හිතුණා පොදුවේ ගත්තොතින් සිසුවෙක් අධ්‍යාපනය හදාරන්නට උසස් අධ්‍යාපනය සඳහා APIIT ආයතනය තෝරගන්න ඕනි. ඇයි? තවත් ගොඩාක් දේවල් තියෙනවා. ගොඩක් උසස් අධ්‍යාපන ආයතන තියෙනවා. ඔව් ඇත්තටම APIIT උසස් අධ්‍යාපන ආයතනයේ දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. අවුරුදු 20කට එහාගේ ඉතිහාසයක්. ඇත්තටම අපි ආරම්භ කරන්නේ 1999. ඒතර එදා මෙදාතුර අපේ උපාධිධාරීන් 4000කට වඩා වැඩි සංඛ්‍යාවක් මේ සමාජයට බිහි කරලා තියෙනවා. ඒ වගේම තමයි අපේ ආයතනයට සම්බන්ධ ප්‍රධාන පීඨ තුනක් තියෙනවා. පරිගණක පීඨය, නීති පීඨය සහ ව්‍යාපාර අධ්‍යයන පීඨය. මේහි තියෙන විශේෂත්වය ගත්තොත් එහෙම ඇත්තටම අපි ප්‍රධානය කරන හැම උපාධියක්ම ප්‍රධානය වෙන්නේ බ්‍රිතාන්‍යයේ ස්ටැෆර්ඩ්ෂයර් යුනිවර්සිටි එක හරහා. ඇත්තටම ස්ටැෆර්ඩ්ෂයර් කියන්නේ බ්‍රිතාන්‍යයේ තියෙන ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාල අතරින් එකක්. ඒතර මෙහිදී ශ්‍රී ලාංකීය දරුවෙකුට විදේශීය විශ්වවිද්‍යාලයකට අදාළ උපාධියක් ලබා ගන්නට වරම් ලැබෙන එක ලොකු දෙයක්. ඒ වගේම තමයි යම් දරුවෙක් ඉන්නවා නම් අපිත් එක්ක සම්බන්ධ වෙන්න ක්‍රම දෙකක් තියෙනවා. එක මාර්ගයක් තමයි උසස් පෙළෙන් හමාර කරලා. ඇතර මෙහිදී උසස් පෙළ සඳහා සාමාන්‍ය දෙකක් තියෙනවා නම් ඒ දරුවාට ඇතුළත් වෙන්න පුළුවන් අපේ පළමු වසර සඳහා. එහෙම නැත්නම් කිසියම් දරුවෙක් හිතුවොත් එහෙම සාමාන්‍ය පෙළ අවසානයේ මම ඇතුල් වෙන්නේ නැහැ උසස් පෙළට මට උසස් අධ්‍යාපනයට ඇතුල් වෙන්නට ඕනේ කියලා. ඒතර මෙහිදී අපි තව මාර්ගයක් විවෘත කරලා තියෙනවා. ඒක තමයි අපේ තියෙන ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් එක. ඒතර මේ ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් එක ඇත්තටම අවුරුද්දක් පුරාදි වෙන එකක්. ඒතර මෙහි ලැබෙන අධ්‍යාපනය අපි සමාන කරන උසස් පෙළෙන් ලැබෙන අවුරුදු දෙකක අධ්‍යාපන කාලයට. ඊට පස්සේ මේ දරුවෝ අපිත් එක්ක එකතු වුණාට පස්සේ හැම දරුවෙක්ම අපි ඇතුල් කරනවා ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එකකට. ඒතර අපි දන්නා සාමාන්‍යයෙන් පාසලෙන් එන දරුවෝ උසස් අධ්‍යාපනය ගැන ලොකු හැඟීමක් නැහැ. ඒතර ඊට අවශ්‍ය පසුබිම ඒ අඩිතාලම අපි ඇත්තටම දාන්නේ මේ ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එක හරහා. ඒ වගේම තමයි ඕනම දරුවෙක් ගත්තොත් ඔහුගේ හෝ ඇයගේ ගොඩනැගීමට එයා ලබන අධ්‍යාපනය ඉතා වැදගත්. ඒතර පොතේ පතේ අධ්‍යාපනයට වඩා එහා ගිය වෘත්තීමය පුහුණුවක් සමග හැකියා නිපුණතා වර්ධනය වෙච්ච දරුවෙකුට මේ සමාජය තුළ විවෘත වන අවස්ථා ප්‍රමාණය අතිවිශාලයි. මේ ගැන කල්පනා කරපු අපේ ඇත්තටම APIIT ආයතනය තුළ විවිධ අවස්ථාවල අර අවුරුදු තුන කාලය ඇතුළ තුළ විවිධ අවස්ථාවල විවිධ ක්‍රියාකාරකම් හඳුන්වා දීලා තියෙනවා. ඒ අතරින් කිහිපයක් ගත්තොත් එහෙම අපේ දරුව හැම කෙනෙක්ම පළවෙනි අවුරුදු දෙක අවසාන වෙනවත් සමගම අවම මාස 6ක ඉන්ටර්න්ෂිප් ප්‍රෝග්‍රෑම් එකකට යනවා. එතකොට අර ලබාගත් දැනුමට අමතරව තමන්ගේ දැනුම ප්‍රායෝගිකව උපයෝගී කරගන්නේ කොහොමද කියන එක මේගොල්ලෝ ඇත්තටම ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන ගමන් ඉගෙන ගන්නවා. අපි දැකලා තියෙනවා අවුරුදු දෙක ඉවර වෙලා අපිත් එක්ක සම්බන්ධ වෙන දරුවෝ ෆයිනල් ඉයර් එකේ තියෙන රිසර්ච් බේස් ප්‍රොජෙක්ට් එක කරලා නැවතත් ඒ කම්පනීස් වලටම ගිහිල්ලා අධ්‍යාපනය ලැබපු. ඒ වගේම තමයි අපි විවෘත කරන නැෂනල් සහ ඉන්ටර්නැෂනල් කම්පිටිෂන්ස් නැත්නම් අපිට කියන්න පුළුවන් ජාතික සහ අන්තර්ජාතික තරගාවලි කොන්ෆරන්සස්. ඒතර මේවලදී දරුවන්ට තරග කරන්නට ප්‍රසන්ට් කරන්නට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම අපේ විෂය නිර්දේශයන් දෙස බැලුවොත් ඒවා ගොඩක් කාලෝචිත විෂය නිර්දේශ. අපි හමු වෙ ඉන්නා පළපුරුදු කථිකාචාර්ය මණ්ඩලයක්. ඒ වගේම තමයි ආයතනයක් විදිහට අපි ඉතාමත් සමීපව සම්බන්ධ වෙලා තියෙනවා රටේ ප්‍රධාන පෙළේ පරිගණක ආයතන සමග. ඒතනින් ලැබෙනවා ඇතරම දරුවාට අවශ්‍ය වෘත්තීය නිපුණතාවය ඊට අමතරව කුසලතා වර්ධනයට ලොකු අත්වැලක් මේ ආයතන මගින් ලබා දෙනවා. ඒ වගේම තමයි ගත්තොත් එහෙම අපේ ආයතනයේ දැකලා තියෙනවා ගොඩක් පාසල් වලින් එන දරුවෝ
විවිධ හැකියාවන් තියෙනවා. කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් පාසලෙන් ඇවිල්ලා උසස් අධ්‍යාපනයට ඇතුළු වීම තුළ තමන්ගේ හැකියාව වර්ධනය කරගන්න බැරි වෙයි කියලා. හැබැයි මට කියන්න පුළුවන් අපේ ආයතනය තුළ දීලා තියෙනවා විවිධ ක්ලබ්ස් නැත්නම් කියනවා සංගම්. ක්‍රීඩා වෙන්න පුළුවන් සංගීතය නර්තනය කතික එතකොට තමන්ගේ හැකියාවේ පරිදි ඒහා සම්බන්ධ වෙලා තමන්ගේ හැකියාව වර්ධනය කරගන්නට අවස්ථාව දීලා තියෙනවා. හොඳයි අපි දැන් මේ කතා කරන්නේ අපි තොරතුරු තාක්ෂණ පීඨය ගැනනේ. මොන වගේ උපාධි පාඨමාලාවන්ද දරුවන්ට ආදාරන්න පුළුවන් මොන වගේ දේවල්ද හඳුන්වලා දීලා තියෙන්නේ? ඔව් ඇත්තටම පරිගණක පීඨය මගින් විවිධ පාඨමාලා හඳුන්වලා දීලා තියෙනවා. මේ අතරින් කිහිපයක් සඳහන් කරොත් BSc Engineering in Software Engineering. අනිතක BSc Honors Computer Science. BSc Honors Cyber Security. Computer Science කරන දරුවෙකුට අපි specializations කීපයක් හඳුන්වලා දීලා තියෙනවා. ඒ අතරින් Cloud Technology, Computer Networks, web development system development wageewa ඇත්තටම අපි දන්නවා දරුවෙක් මූලික වශයෙන් අපිත් එක්ක සම්බන්ධ වෙද්දී ඒ දරුවාට ලොකු හැඟීමක් නැහැ කුමන පාඨමාල තෝරා ගන්නද කියලා. මොකද ඒගොල්ලෝ ඉපාසලෙන් එන්නේ. ඉතින් ඒකට පිළියමක් වශයෙන් අපිට ආයතනයේ පළවෙනි වසර අපි කිව්ව දෙකිනා common year එකක්. ඒතර මේ වසර ඇතුළත විෂය නිර්දේශයන් ඇත්තටම අර හැම ශාස්ත්‍රයකටම හොඳ ප්‍රවිෂ්ටයක් ලබා දෙනවා. ඒතර මෙහිදී පළවෙනි වසර අවසාන වෙනවත් එක්කම දරුවට හොඳ අදහසක් තියෙනවා තමන් තෝරාගත යුත්තේ කුමක්ද? තමන්ගේ හැකියාව වැඩි හැකියාවක් තියෙන්නේ කොයි අංශයේද? ඒ අනුව තෝරා ගැනීම පළවෙනි අවුරුද්ද අවසානය කරලා දෙවන සහ තෙවන වසරවල් ඇතුළතුල තමන්ට ඒ අදාළ විෂයන් ගෙන ගන්නට අවස්ථාව අපි ලබලා දීලා තියෙනවා. හොඳයි. රූත් මනවේ මට අහන්න හිතුණා මම ඔබව හඳුනලා දෙන්නේ මම කියුවා ඉන්ඩස්ට්‍රී ලයිසන්ස් ඇන් ඇලුම්නි එන්ගේජ්මන්ට්. එහි ප්‍රධානී තමයි ඔබ. ඒ ගැන කියන්න තියෙන්නේ මොකක්ද? ඒ කියන්නේ දැන් ඉන්ඩස්ට්‍රී ලයිසන්ස් කිව්වම හරිම බ්‍රෝඩ් ටොපික් එකක් වගේනේ. දැන් අපි කියමු දැන් දිමන්තිනිත් කිව්වා අපේ ඇකඩමික් එක්සලන්ස් ගැන අපි ගොඩක් කතා කරනවා. ඒකත් එක්කම දිමන්තිනි මෙන්ෂන් කර අපිට ක්ලබ්ස් තියෙනවා. ඒ මැද තියෙන දෙයක් තමයි කැරියර් ඩිවලොප්මෙන්ට්. ඒක තමයි මං හැන්ඩල් කරනවා කියන්න පුළුවන් අපේ ඩිපාර්ට්මෙන්ට් එකෙන්. එතකොට ඒ ගැන කතා කරොත් දැන් ඇකඩමික් එක්සලන්ස්ත් අවශ්‍ය දෙයක් අපිට. ස්ටුඩන්ට් ලයිෆ් බැලන්ස්ත් අවශ්‍යයි. මොකද ස්ටුඩන්ට් කෙනෙක් ඊළඟට වෙන්නේ එම්ප්ලොයි කෙනෙක්නේ. එතකොට එම්ප්ලොයි වර්ක් ලයිෆ් බැලන්ස් එකක්කුත් මේන්ටේන් කරන් ඒකට ඉගෙන ගන්න තමයි අපි එන්කරේජ් කරන්නේ ස්ටුඩන්ට්ස්ලට මේ ස්ටුඩන්ට් ලයිෆ් බැලන්ස් එක ගැන. එතකොට දැන් කොහොමද මේක කැරියර් ඩිවලොප්මෙන්ට් වලට උදව් වෙන්නේ? දැන් අපි ඉන්ඩස්ට්‍රි එකේ එක්ස්පෙක්ටේෂන්ස් මොනවාද කියලා දන්න හොඳටම. එතකොට ඒක අඳුරගෙන අපි ග්‍රූම් කරන අපේ ස්ටුඩන්ට්ස්ලව ෆියුචර් එම්ප්ලොයීස්ලා වෙන්න ඉන්ඩස්ට්‍රි රෙඩි එම්ප්ලොයීස්ලා වෙන්න. එතකොට ඒක ගත්තහම ඒගොල්ලන්ගේ ෆස්ට් ඉයර් එකේ ඉඳලම අපි ඒගොල්ලන්ව ට්‍රේන් කරන ඒගොල්ලන් ට්‍රේනින්ග්ස් උත් ඔෆර් කරලා ඒ ස්ටුඩන්ට් වර්ක් ලයිෆ් බැලන්ස් to be an employee with good work life balance saha academic excellence aragena egolan kohomada academically sound individuals la wenne industry ekata yanakota eka thamai godak api focus karanne hondai den e maatrukawa gana katha karaput nisa mata me punchi welawak thiyena nisa hana hituna me upadhi paata malawan hadarana darowanta mona wage rakiya awassawanda bihi wenne right එතකොට රැකියාවල් ගැන කතා කරොත් දැන් ගොඩාක් තියෙන IT ඉන්ඩස්ට්‍රියක් ගැනනේ අපි කතා කරන්නේ. එතකොට IT ඉන්ඩස්ට්‍රියකේ කියලා ඉව කරන්න බෑ. මොකද ඒක හරියට ඉවෝල්ව් වෙන ඉන්ඩස්ට්‍රි එකක්. එතකොට අපි සිම්පල් බේසික් ඒවා ගත්තොත් software engineer කෙනෙක් වෙන්න පුළුවන්. Cloud engineer කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් cyber security officer කෙනෙක් වෙන්න පුළුවන්. Information security officer කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් නිකන් IT manager කෙනෙක්. IT technician ඩිග්‍රී එක කම්ප්ලීට් කරොත් ඇඩ්වාන්ස්මෙන්ට්ස් ගොඩක් තියෙනවා. ඒතර ඕවා තමයි දැන්ත තියෙන අර මේන් කෝ රැකියාවල්. හැබැයි IT ඉන්ඩස්ට්‍රි එක ඉවෝල්ව් වෙනත් එක්කම අපිට තව ඉස්සරහට ගොඩාක් ජොබ් ඔපර්චුනිටිස් එන්න පුළුවන්. හොඳයි අපි මේ කතා කළේ APIIT අධ්‍යාපන ආයතනය පිළිබඳව එහි පරිගණක පීඨය පිළිබඳව. ඔබටත් වැඩිදුර විස්තර දැනගන්නට ඕනි නම් මෙන්න මේ දුරකථන අංක දෙකට කතා කරන්න පුළුවන්. කොළඹ ශාඛාවේ අංකය තමයි 0765 788 788 0765 788 788 ඒ වගේම මහනුවර ශාඛාව 0773 577 877 0773 577 877 ඒ වගේම ඔබට වෙබ්සයිට් එකට පිවිසෙන්නට පුළුවන් www.api.lk ඒ වගේම ඊමේල් එකත් මතක් කරන්නම් info@
apiit.lk. ඉතින් අද දවසේ අපේ කතාබහට එකතු වුණා මිස් රූත් මොහොට්ටි. ඒ වගේම දිමන්තනීද සිල්වා මහත්මිය බොහොම ස්තුතියි අපේ සාකච්ඡාවට එකතු වුණාට. ස්තුතියි. ඔබ නිවසේ අපි සමු ගන්න තමයි සූදානම් වෙන්නේ රැඳීන මේ ජීවිතේට ඉර දෙන්න. Live your dream with MCUK first year of university. Call APIIT now. Sirasa TV, the people's channel.